සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේඩීසි බයි ඩොක්ටර් රන්දීර් YouTube channel එකට. අද මම දැම්මා දවස් කිහිපයකට කලින් කමියුනිටි පෝස්ට් එකක්. ඒකේ මම දැම්මේ ඔයගොල්ලන්ට මේ දවස්වල විභාගය කරගෙන යනකොට තියෙන ප්‍රශ්න මොනවද කියලා. මොකද දැන් අර මේ වෙලාවේ රට ලොක්ඩවුන් එකකට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ කොරෝනා ප්‍රශ්න සෑහෙන දරුණු තත්ත්වයක තියෙනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයා බලන්නේ කොයි වෙලාවෙ වුණත් මේ ඔයා මේක බලන වෙලාවේ කොවිඩ් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කියන දේවල් ටික මේවා සදාකාලිකවම වළංගු දේවල් ටිකක්. ඉතින් ඒ දාපු කමියුනිටි පෝස්ට් එකේ ළමයි දාලා තිබුණේ අපිට තියෙන ප්‍රශ්න වැඩිම දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමයි වැඩ ටික කල් දාන එක, වැඩ කරන්න හිතෙන්නේ නැති එක සහ මනෝපාරවල් ගහන එක. හරි. මනෝපාරවල් ගහන එකනොත් අවසානට වෙන්නේ වැඩ කරන්නේ නැති එකනේ. ඒතර මේ වැඩ ටික කරගෙන යන්න බැරි වීම තමයි ගොඩක් ළමයින්ට තිබුණ ප්‍රශ්නය. ඉතින් එක සාතිශය බහුතරයකගේ ගැටලුවක්නේ. ඉතින් ඒ ගැටලුවට විසඳුමක් දෙන්න තමයි මම කල්පනා කරේ. අපි බලමු වැඩේ ටිකක් මනෝවිද්‍යාත්මක පැත්තකින් විසඳගන්න සහ ප්‍රායෝගික පැත්තකින් විසඳගන්න අපිට මොනවද කරන්න පුළුවන්. අපි මේක මනෝවිද්‍යාත්මක පැත්තකින් තේරුම් ගමු සහ ප්‍රායෝගික පැත්තකින් ගැටලුව විසඳගමු. එතකොට මේ ගැටලුව විසඳන්න පුළුවන් ටිප්ස් 10ක් විතර කියලා දෙනවා. ගැටලුව එක එක අයට එක එක මට්ටම් වලින් ඇති. සමහරුන්ට බොහොම දරුණුවට ඇති, සමහරුන්ට පොඩි 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 අවුල් ඇති. ඉතින් ඒ හැමෝටම උදව් වෙන විදිහේ වීඩියෝ එකක් තමයි දැන් මේ කරන්න යන්නේ. හරි. ඔගොල්ලෝ අහලා තියෙන මොටිවේෂන්, ඒ කියන්නේ වැඩ කරගෙන යන්න තියෙන ගැම්මනේ මොටිවේෂන් එකක් කියන්නේ. හරි. ඊට පස්සේ තියෙන වචනයක් ප්‍රොක්‍රාස්ටිනේෂන් කියලා. ප්‍රොක්‍රාස්ටිනේෂන්. හරි. ඒකෙන් කියවෙන්නේ වැඩ කල් දාන එක. හරි. එතකොට වැඩ කරගෙන යන්න තියෙන ගැම්මට තමයි අපි මොටිවේෂන් කියන්නේ. ඒකේ ප්‍රතිවිරුද්ධ වැඩේ තමයි, ඒ කියන්නේ ගැම්මක් නැති වුනහම ඔයා කරන දේ තමයි ප්‍රොක්‍රාස්ටිනේට් කරන එක. හරි. ඒ කියන්නේ වැඩ කල් දැමීම. ඉතින් ලොකු බර ඉංග්‍රීසි වචනයක් වගේ පෙනුනට කමක් නැහැ. වැඩ කල් දානවට ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රොක්‍රාස්ටිනේෂන්. ඒකට සිංහල තනි වචනයක් මම දැනුවත් නැහැ. හරි. එතකොට ඇයි අපි වැඩ කල් දාන්නේ කියන එක අපි මුලින්ම හොයලා බලමු. හරි. වැඩ කල් දාන්නේ වැඩ කරන එකට අපි අකමැති හින්දානේ. ඒක ස්ට්‍රෙස් එකක් අපිට. හරි. ඒ කියන්නේ යම්කිසි ආතතියක් ලබා දෙන දෙයක්. ඒ නිසයි අපි වැඩ කල් දාන්නේ. හැබැයි දැන් වැඩ කල් දැමීම හරහා අපි හැමෝම යම් යම් මට්ටම් වලින් වැඩ කල් දාන කට්ටිය. හරි. සමහරු හැබැයි ඉන්නවා මුකුත්ම වැඩක් කල් දාන්නේ නැතුව අර බොහොම රෂනල් විදිහට ජීවිතේ තීරණ අරගෙන වැඩ කල් දාන්නේ නැතුව කරන කට්ටියත් ඉන්නවා. මමත් සාමාන්‍යයෙන් සමහර දේවල් වලට ආවහම වැඩ කල් දැමීම කියන එක කරන කෙනෙක්. හරි. එතකොට අපිට වැඩ කල් දාන්න වෙන්නේ ඒ වැඩේ ස්ට්‍රෙස් එකක් වුණාම. ඒ කියන්නේ අපිට ආතතියගෙන දෙයක්, ගෙන දෙන දෙයක් වුණාම තමයි අපිට මේ වැඩ ටික කල් දාන්න වෙන්නේ. අපිට එතකොට පුළුවන් නම් ආතතියට හේතු හොයන්න. මොකද දැන් මේ ආතතිය හොඳ වෙන්නේ නැහැ හොඳේ. දැන් ඔයා වැඩ කල් දැම්මට අද පාඩම් කරන්නේ නැහැ, හෙට පාඩම් කරනවා කියලා හිටියත්, අද උදේ බෑ, අද රෑ වෙනකන් ඉන්නවා කියලා හිටියත් ඔයාගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහනේ. ආතතිය පොඩි සුළු වෙලාවකට හරියනවා. පොඩ්ඩක් YouTube එක පැත්තේ ගිහිල්ලා මොනා හරි ආතල් වීඩියෝස් ටිකක් බලලා දවස ගෙවා ගන්නවා හවස් වෙනකන්, එක්ක පහුවෙන්ද වෙනකන්. හරි. හැබැයි ආතතිය අර අපේ ඩිස්ට්‍රැක්ෂන් එකක්. ඒ කියන්නේ අපේ අවධානය වෙනතකට යොමු වෙන ආතල් එකක් ගන්න තාක්කල් ආතතිය නැහැ. ආතල් එක ඉවර වෙච්ච ගමන්, YouTube එකේ වීඩියෝ එක බලලා ඉවර වෙච්ච ගමන්, මොකක් හරි මැච් එකක් හරි මොනවා හරි බලලා ඉවර වෙච්ච ගමන් ආපහු අර ආතතිය කලින් තිබ්බ ගානට සමහර විට ඊටත් වඩා වැඩි ගානකට එන්න පටන් ගන්නවා. ඒ නිසා ප්‍රොක්‍රාස්ටිනේෂන් කියන්නේ අපට තියෙන ප්‍රශ්න වලින් සදාකාලික ගැලවීමක් නෙවෙයි. ඉතින් ආතතිය දිගින් දිගටම පවතිනවා, එන්න එන්න ආතතිය වැඩි වෙනවා. හරි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ හොයාගත්තනේ. හරි. එතකොට මේ ස්ට්‍රෙස් රෙස්පොන්ස් එකක් තමයි අපිට මේ තියෙන්නේ. ඔගොල්ලෝ අහලා ඇති අර ඇඩ්‍රිනලින් හෝමෝනේ ඇඟේ ශ්‍රාවය වුණාම හදිසි අවස්ථාවකට, දැන් බල්ලෙක් පස්සෙන් පන්නනකොට අපිට එක්ක බල්ලත් එක්ක වලියක් දාගන්න පුළුවන්. හරි. බල්ලට ගහලා හරි මොනවා හරි බේරෙන්න පුළුවන්, එක්ක පැනලා දුවන්න පුළුවන්. ඒකට අපි කියන්නේ ෆයිට් ඕ ෆ්ලයිට් රෙස්පොන්ස්. ෆයිට් කියන්නේ ගහගන්නවට, ෆ්ලයිට් කියන්නේ පලා යනවට. හරි. ෆ්ලයිට් එක කියන්නේ අහසින් යනවනේ. ඒ වගේ පැනලා යනවටත් ෆ්ලයිට් එකක් කියන්න පුළුවන්. එතකොට ෆයිට් ඕ ෆ්ලයිට් රෙස්පොන්ස් එකක් තමයි ඇඩ්‍රිනලින් වලින් අපට දෙන්නේ. දැන් මේ ප්‍රොක්‍රාස්ටිනේෂන් කියන්නේත් අපිට මොනවා හරි වැඩක් තියෙනකොට, හරි, අපි එක්කෝ ඒ වැඩේ කරන එක අපට තෝරගන්න පුළුවන්, නැත්නම් වැඩේ කල් දාලා බේරෙන්න පුළුවන්. එතකොට මේ ෆයිට් ද ෆ්ලයිට් ද කියන එකෙන් ප්‍රොක්‍රාස්ටිනේට් කරන මිනිස්සු, ඒ කියන්නේ ප්‍රොක්‍රාස්ටිනේටර්ස්ලා තෝරගන්නේ ෆ්ලයිට් එක, පැනලා දුවන එක. හරි. හැබැයි පැනලා දිව්වා කියලා ප්‍රශ්නෙට සදාකාලික විසඳුමක් හම්බෙන්නේ නැහැ. හරි.
කොයි වෙලේ හරි ඔයාට ෆයිට් කරන්න වෙනවා. දැන් බල්ලගේ සීන් එකේ නම් කිසි අවුලක් නැහැ. පැනලා දිව්වොත් බල්ලගෙන් බේරුණ හැකි. බල්ලගෙන් ෆයිට් ද ෆ්ලයිට් ද කියලා දෙකක් නැහැ. හැබැයි ප්‍රොක්‍රාස්ටිනේට් කරන තැනට ආවහම එතන ඔයා පැනලා ගියත් ඔයාට කවද හරි ඔයාගේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. හරි. ඉතින් මේක ගොඩාක් ළමයින්ට තියෙන ගැටලුවක්. දැන් අපි බලමු විසඳුම් පැත්ත. අපි මුලින්ම බලමු ඇයි අපි පාඩම් කිරීමෙන් පැනලා යන්නේ කියලා. හේතු දෙකයි. හරිද? පළවෙනි හේතුව කම්මැලිකම හින්දා. දෙවෙනි හේතුව වැඩ බැරි කම. ඒ කියන්නේ කෙමිස්ට්‍රි, ෆිසික්ස්, බයෝ, මැත්ස් හෝ ඔයා හදාරන වෙනත් විෂය ධාරාවක් නම් ඒ විෂය ධාරාව බැරි වීම. මොකද මම දන්නවා මේ වීඩියෝස් ආර්ට්ස්, කොමර්ස් මේ ICT ළමයි හැමෝම බලනවා. එතකොට කම්මැලිකමයි වැඩ බැරි කමයි. ඒ කියන්නේ අදාළ විෂය කරුණු බැරි වීම සහ කම්මැලිකම තමයි ඔයාව මෙන්න මේ ස්ට්‍රෙස් එකට එහෙම නැත්තම් ප්‍රොක්‍රාස්ටිනේට් කරන්න යොමු කරන්නේ. හරි. සමහර ළමයින්ට හැබැයි අවසනාවකට මේ දෙකම තියෙනවා. වැඩත් බෑ කම්මැලිත් එක්ක. දෙකම තියෙනවා. සමහරු ඉන්නවා කම්මැලි හැබැයි වැඩ පුළුවන්. ඉතින් අරත් වැඩ කරන්නේ නැහැ හැබැයි. වැඩ පුළුවන් වුණාට වැඩ කරන්නේ නැහැ නේ කම්මැලිනේ. තව කට්ටියක් ඉන්නවා වැඩ බැරිකම නිසා වැඩ කරගන්න බැරුව. හරි. අපි පොඩ්ඩක් බලලා ඉමු මේ වැඩ බැරි උනේ කොහොමද කියන එක. කම්මැලිකම අපි වෙනම බලමු කතා කරලා. ටිප්ස් 10ක් තියෙනවා. මම ඒ ටික විස්තර කරන්නම් මේකෙන් ගොඩ යන විදිහ. වැඩ බැරිකම ආවේ කොතනදිද කියලා හොයාගන්න එපැයි. ඇයි වැඩ බැරි උනේ කියලා හොයාගන්න එපැයි. අන්න ඒක අපි මුලින් විසඳගනිමු. කම්මැලිකම ඊට පස්සේ විසඳන්න පුළුවන්. හරි. මොකද මේක තමයි ලොකුම ප්‍රශ්නේ. හරිද? කම්මැලිකමට අපිට මොනවා හරි දෙයක් කරන්න පුළුවන්. වැඩ බැරිකම කියන එක එහෙම මොනවා හරි දෙයක් කියලා අපිට ඇඟ බේරගන්න බැරි එකක්. හරි. එතකොට ඔයාට මොනවා හරි ඔයාගේ විෂය කරුණු බැරි නම් හේතු ප්‍රධානේම දෙකයිනේ තියෙන්නේ. වැඩ බැරි කතාව තමයි මේ තියෙන්නේ. හරිද? එක්කෝ ඔයා වැඩ කරන විදිහ අවුලක් තියෙනවා. එක්කෝ ඔයා යන පන්තිය ඉස්කෝලේ හරි ක්ලාස් වල හරි කොහේ හරි උගන්නන විදිහ අවුලක් තියෙනවා. ওই දෙකනේ තියෙන්න පුළුවන්. එක්කෝ දෙකම එකට තියෙන්නත් පුළුවන්. ඔයා ඉගෙන ගන්න විදිහත් වැරදි, ඔයාට උගන්නන විදිහත් වැරදි. හරි. එතකොට දැන් අද ඉඳන් විභාගෙට තව දවස් 75ක් 80ක් වගේ බොහොම පොඩි කාලයක් නේ තියෙන්නේ. හරි. දවස් 80ක් වගේ තියෙන්නේ. හරි. එතකොට ඔයා වැඩ කරන විදිහ නම් වරද තියෙන්නේ. ගුරුවරයා උගන්නන දේ තේරෙනව නම්. තේරිලා ප්‍රශ්න කරනකොට ප්‍රශ්නත් කරන්න පුළුවන් නම්. ඒ කියන්නේ ඔයාට අවබෝධත් වෙලා. තේරෙනවා කියන්නේ ගුරුවරයා ඉගැන්වපු දේ තේරෙනවා. එච්චරයි. ප්‍රශ්න කරන්න ගියාම ප්‍රශ්න කරගන්නත් පුළුවන් නම් ඒ කියන්නේ අවබෝධෙත් ලැබිලා. ගැටලුවක් නැහැ. තේරෙනවයි අවබෝධයයි දෙකක්. හැබැයි ඔයාට ප්‍රශ්න කරගන්නත් පුළුවන් වෙලා හරි එතනින් එහාට ටික කාලෙකින් මේවා අමතක වෙලා යනවා. ඔය වගේ ප්‍රශ්න එනවනේ. අන්න එතකොට ඒකේ ගුරුවරයාගේ වැරද්දක් නැහැනේ. හරි. ගුරුවරයා තමන්ගේ වගකීම ඉෂ්ට කළා ඉවරයි. ප්‍රශ්න කරන්න පුළුවන් තැනට ඔයාව ගෙනල්ලා තේරුම් ගන්න පුළුවන් විදිහට උගන්නන ගුරුවරු ගාවට ඔයා යන්න ඕනේ. ඔයාට ප්‍රශ්න කරන්න පුළුවන් වෙන විදිහට උගන්නන ගුරුවරු ගාවට. තේරුණා කියලා ප්‍රශ්න කරන්න බෑ. ඒ දෙක. හරි. ඔය දෙකම ගුරුවරයා හොඳට කරලා දෙද්දිත් ඔයාට ටික කාලෙකින් ඔයා ඒ පරණ පාඩම් ආමට දැන් පුළුවන් කියලා අමතක කරලා දානවා. එතකොට ඔයාට ඒ පාඩම් ටික මතක නැහැ. ඊට පස්සේ ඉස්සරහට තව අලුත් පාඩම් එන්න පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔහොම ගිහිල්ලා ගිහිල්ලා ඔයාට පරණේව බැරි වෙනවා. අලුත් ඒවා පුළුවන්, පරණේව බෑ. පරණේව මතක් කරත් දැන් මතක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා වෙනස් කරන්න ඕනේ ඔයා වැඩ කරන විදිහ. එතන තමයි ඒකේ අවුල තියෙන්නේ. හරි. එහෙනම් එතනදී ඔයාට ෂෝට් නෝට් ගහන්න සිද්ධ වෙනවා. පරණ පාඩම් වල පාස් පේපර්ස් අලුත් පාඩම් හම්බුණා කියලා නොකර ඉන්න බෑ. ඔයාට ඒ පාස් පේපර්ස් උත් කර කර තමයි ඉන්න වෙන්නේ. ඒ කියන්නේ ඔයා හිතන්නේ මේ දවස්වල ඔයා කර්මාන්ත රසායනය කරනවා. හැබැයි සමතුලිතතාව ඉවර වෙලා දැන් මාස දෙකක් විතර වෙනවා. එතකොට ඔයා දැනගන්න ඕනේ ඒ සමතුලිතතාවයේ ප්‍රශ්න පාස් පේපර්ස් ටික අරගෙන දිගින් දිගටම කර කර ඉන්න ඕනේ. අලුත් පාඩමක් ඉගෙන ගත්තා කියලා මට මගේ ඔළුවේ ඉඩ නැහැ. ඒ නිසා මට සමතුලිතතාවය කරන්න බෑ කියලා. එහෙම කරොත් එහෙම ඔයාට කලින් පාඩම් ඔක්කොම අමතක වෙනවා. ඕර්ගනික් ඉනෝර්ගනික් සමතුලිතතාවය ඔක්කොම ටික අමතක වෙනවා. එතකොට එතන තියෙන්නේ ඔයා වෙනස් වීම සම්බන්ධ ගැටලුවක් මිසක් ගුරුවරයාගේ වරදක් නෙමෙයි. හරි. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? පරණ පාඩම් වල පාස් පේපර්ස් ටික දිගින් දිගටම කරන්න ඕනේ. දෙවැනි එක ෂෝට් නෝට් ගහලා තියාගන්න ඕනේ හදිස්සියකට ප්‍රයෝජනයට ගන්න. ඔයාට තියෙන ලොකු නෝට් එක ගොඩක් කල් ගියාට පස්සේ ඔයාට උදව් වෙන්නේ නැහැ. ඔයාගේ පාඩම් ටික ගොඩ දාගන්න. මොකද නෝට් ගොඩක් තියෙනවා. බලනවා නම් ඒක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊළඟට තව එකක් තියෙනවා.
එක්ක තේරෙන්නෙත් නැහැ එක්ක තේරුණා අවබෝධ වෙලා නැහැ ඒ කියන්නේ පන්තියේ පාඩම ඉගෙනුවාම ආ සුපිරි කියලා හිතෙනවා ගෙදර ඇවිල්ලා ප්‍රශ්න කරාම ප්‍රශ්න කරන්න බෑ ඉතින් එතකොට තේරෙන තැන් සහ නොතේරෙන තැන් ඒ කියන්නේ අවබෝධයට වඩා අඩු දෙයක් ලබා දෙන පන්ති තියෙනවා නම් ඒ පන්ති විභාගයට දැන් තියෙන දවස් 75 වුණාට කමක් නැහැ නවත්තන්න ගෙදරනේ ඉන්නේ ඔන්ලයින් ක්ලාස් තියෙන්නේ ඕන පන්තියකට මෙහෙම කරද්දි සහභාගි වෙන්න පුළුවන්නේ ඕන පන්තියකට මෙහෙම කරද්දි අයින් වෙන්න පුළුවන්නේ යාළුවෝ යන පන්ති කියන දේවල් දැන් අදාළ නැහැනේ ළඟම ටවුමේ ක්ලාස් එක කියන එකත් අදාළ නැහැනේ ගෙදරට ළඟම ක්ලාස් එක කියන එකත් අදාළ නැහැනේ ඔය මොකක්වත් අදාළ නැහැ ඔයාට හරියටම ගැළපෙන ගුරුවරු හොයාගෙන මුළු රටේ කොහෙ හිටියත් ඒ ගුරුවරයාගෙන් වාට ඉගෙන ගන්න පුළුවන් අන්න ඒ දේ කළා පන්ති ටික මාරු කරන්ඩ මේ දවස් 75 hari ඇතුලේ ගේමක් ගහගන්න ඒ ටිකත් යොදා ගන්න. හරි. තව පොඩි දෙයක්. දැන් වැඩ බැරි තත්ත්වෙට ඔයා A level කරන්න ආපු පළවෙනි දවසේ ආවේ නෑනේ. ඔයා හෙන ලොකු හීන ගොඩක් තියාගෙන තමයි A level කරන්න ආපු පළවෙනි දවසේ ඉන්නේ. ඉංජිනේර කෙනෙක්, ડોක්ටර් කෙනෙක් වෙන්න තියාගෙන තමයි බයෝමැත්ස් කරන්නේ. නැතුව මම කොහොම හරි S3ක් දාගෙන එහෙම තත්ත්වෙකින් කවුරුවත් A level කරන්න ආවේ නෑනේ. හරි. එතකොට ඒ හීන බොඳ වීම ඇරඹෙන්න ඇතිනේ කවදා හරි. සමහරට මාස දෙකකින් මාස හයකින් ඔය වගේ කාලෙකින් ඒ හීන බොඳ වෙලා අද මේ වෙලාවේ සමහර විට ඔයා ඉන්නවා ඇත්තේ අනේ අම්මෝ S3ක් තිබ්බත් මට ඇති කියන තැන වෙන්න පුළුවන්. ඒතර ඒ තත්ත්වයට ඔයා පත් උනේ එක්කෝ ඔයාගේ වරදින් එක්කෝ ඔයාට උගන්නන තැන වරදින්. ඒතර මේ දෙකෙන් කොයි එකද කියලා ඔයා හොයාගන්න ඕනේ. මොකද මෙන්න මෙහෙම විෂම චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා ඔයාට වැඩ බැරි වුණොත්. හරි. ඔයා පන්තියකදී අවබෝධය කියන එක තේරුන්නේ නැහැ කියන එක හෝ අවබෝධ වුණේ නැහැ කියන එක හෝ සිද්ධ වෙනවා. එදාට ඔයාට ඒ පාඩම බැරි වෙනවා. ඒ කියන්නේ වැඩ බැරි වෙනවා. ඒ පාඩම බැරි වුණාම ඔයා වැඩ කරන්නේ නැති වෙනවා. අන්න එහෙම වැඩ බැරිකම නිසා වැඩ නොකරන තත්ත්වයට, ඒ කියන්නේ වැඩ කල් දාන තත්ත්වයට ඔයා ආවේ එක්කෝ යාගේ වරදින්, එක්කෝ යාගේ පන්තියේ වරදින්. එතකොට ඔයාට තේරුනේ නැති කතන්දරේ හිඳයි ඔයාට වැඩ බැරි උනේ වැඩ බැරි වුණ නිසා ඔයා වැඩ කළේ නැහැ දැන් වැඩ කරන්නේ නැති හින්දත් ඔයාට වැඩ බැරි වෙනවා ඒ කියන්නේ දැන් තේරෙන අපි හිතමුකෝ ඔයාට දැන් තේරෙනවා කියලා ඒත් ඔයා වැඩක් කරන්නේ නැහැනේ ඒ හින්දා ඔයා වැඩ නැහැ වැඩ බෑ ආයේ වැඩ බැරි හින්දා ඔයා වැඩ කරන්නේ නැහැ වැඩ නැති හින්දා ඔයා වැඩ නොකරන හින්දා ඔයාට වැඩ බැරි වෙනවා මෙන්න මේ විෂම චක්‍ර දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා විෂම චක්‍රේ පටන් ගත්තේ මේකවත් මේකවත් නෙමෙයි මෙන්න මේක. හරි? ඒ කියන්නේ තේරුම හෝ අවබෝධය නොලැබුණු පන්තිය හෝ පාසල තමයි ඔයාගේ විෂම චක්‍රය. මෙන්න මේක තමයි චක්‍රය. මෙන්න මේ දෙන්න. ඒ චක්‍රය ක්‍රියාත්මක කරන්න උදව් වෙච්ච බාහිර සාධකේ මේක. හරිද? ඔය සාධකේ නැති නොකරන තාක්කල් මේ විෂම චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ඔයාගේ ඔය A අකුරු, B අකුරු වෙලා සී අකුරු වෙලා S අකුරකින්වත් නැවතුනොත් හොඳයි කියන තැනට එනවා. O level වලට ඒ 7ක් 8ක් 9ක් අරගෙන හරි හරිම සන්තෝෂෙන් A level කරන්න ආවේ මෙන්න මේ වගේ જાතියෙන් 3ක් ගන්නවා කියලා හිතාගෙන. හරි? අම්මලා තාත්තලා දුප්පත් ඇති. ඔය මිනිස්සු මුළු ජීවිත කාලෙම දුක් විඳලා ඇති ඔයගොල්ලන්ව ගොඩ දාන්න. ඒ ඔක්කොම හීන ටික ඒගොල්ලන්ට ආපහු සැබෑ කරලා දෙන්න තමයි ආවේ. තමන්ගේ හීන හැබෑ කරගන්න ආවේ. අද ඉන්නේ මෙතන. හරි? එක්කෝ මේකයි වැරද්ද, එක්කෝ මේක වැරද්ද, එක්කෝ මේ දෙකම. හරිනේ? හරි. ඉතින් අද ඉඳන් වෙනස් වෙන්න, වෙනස් නොවුනොත් මෙන්න මේ විෂම චක්‍රය තව තව කරගෙනවා. මේක නතර වෙන්නේ නැහැ. විෂ සයිකල් එකක් මේකට කියලා මේකට කියන්නේ නෙගටිව් ෆීඩ්බැක් මෙකනිසම් එකක්. ඒ කියන්නේ ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් බයෝ ළමයින්ට නම් තේරෙනවා. ඒ යාන්ත්‍රණය පැහැදිලි කරන්න ඕනේ නෑ මම. මෙතන දැන් වෙන දේ පැහැදිලි කරානේ. එතකොට කෙලවිච්ච හැටි දැන් තේරුම් යන්න ඇතිනේ. ඒ හින්දා දැන්වත් මෙන්න මේ සාධක දෙක වෙනස් කරන එක ඔයා බලාගන්න. ඔයාට අදාළ සාධකය හොයාගන්න. හරි. එතකොට මම දැන් ටිප්ස් දෙකක් දුන්නා. ඒ වැඩ බැරි කට්ටියට. හරි. තව කට්ටියක් ඉන්නවා වැඩ එහෙම බැරි කමක් නැහැ. කම්මැලිකම තියෙන්නේ. හරි. වැඩ බැරි කට්ටිය ගැන දැන් කතා කරලා ඉවරයි. දැන් තියෙන කම්මැලි කට්ටියක් ඉන්නවා. හැබැයි මතක තියාගන්න වැඩත් බැරි කම්මැලි කට්ටියකුත් ඉන්නවා. වැඩ පුළුවන් කම්මැලි කට්ටියකුත් ඉන්නවා. වැඩ බැරි කම්මැලි කට්ටියකුත් ඉන්නවා. එහෙනම් සමස්තයක් ලෙස කම්මැලියොන්ට තමයි දැන් කතා කරන්න යන්නේ. හරි. තව පොඩි දෙයක්. මෙන්න මේ පළවෙනියට ලියපු සාධක දෙකක් තියෙනවා දිගු කාලීන බලපෑම් කියලා.
හරි ඒ කියන්නේ මේ සාධක දෙකත් මේ දෙගොල්ලන්ටම බලපානවා වැඩ බැරි කට්ටියටත් කම්මැලි කම තියෙන කට්ටියටත් ජීවිතයේ දිගු කාලීන බලපෑම් දෙකක් තියෙනවා සිද්ධ වෙන තේරුණාද හරි ඒව තමයි එතකොට මෙන්න මේ දෙක ඔයා සිහි කරන්න ඕනේ සිහි කරන්න ඕන දෙකක් නිතර එකක් තමයි දිගු කාලීනව ඔයා දුප්පතෙක් බවට පත් වෙනවා හරි දැන් මේ රටක් දියුණු රටක් නෙවෙයිනේ හරි එතකොට රටේ ආර්ථිකයත් පහළට යනකොට ඔයාගේ ආර්ථිකය හොඳට තියාගන්න ඔයාට ඉගෙන ගන්නව ඇර අම්මා තාත්තා පෝසතුන් නොවේ නම් වෙන ඔප්ෂන් එකක් නැහැ වෙන විකල්පයක් නැහැ ඔයාට ඉගෙන ගන්න වෙනවා මොකද මිනිස්සුන්ට සතුටින් ඉන්න සාමාන්‍යයෙන් ජීවිතේ දේවල් තුනක් ඕනේ පළවෙනි එක හොඳ සෞඛ්‍යයක් ඕනේ දෙවෙනි එක හොඳ අන්තර් සම්බන්ධතා ඕනේ ඉන්ටර් රිලේෂන්ෂිප්ස් හරි ඒක අම්මා තාත්තා යාළුවෝ නෑදෑයෝ ඔය වගේ ඕනතරම් සම්බන්ධකම් මිනිස්සු අතර පළවෙනි එක මොකද්ද හොඳ සෞඛ්‍ය දෙවෙනි එක අන්තර් සම්බන්ධතා තුන්වෙනි එක මුදල් හරි සල්ලි තියෙනවා නම් වෙන ඕන දෙයක් කරන්න පුළුවන් හොඳ සෞඛ්‍ය ගන්න එක සල්ලි වලට කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා හොඳ අන්තර් සම්බන්ධතා කොහොමත් සල්ලි වලට ගන්න බෑ එතකොට අධ්‍යාපනය කියන එකෙන් සෞඛ්‍ය හම්බෙන්නේ නැහැනේ හොඳ සෞඛ්‍යයක් ලැබෙන්නේ නැහැනේ හරිද ඒක ඔයා කන බොන හරි මොන හරි ඒ විදිහවලට හම්බෙන දේවල් ඊට පස්සේ අධ්‍යාපනයෙන් ඔයාට හොඳ අන්තර් සම්බන්ධතා හම්බෙන්නේ නැහැනේ අම්මා තාත්තාත් එක්ක හොඳ සම්බන්ධකම් සහෝදර සහෝදරියොත් එක්ක හොඳ සම්බන්ධකම් හම්බෙන්නේ නැහැ හැබැයි ඔයාට අනිත් ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්න තමයි සල්ලි නැති වෙන එක ඒව දැන් තේරෙන්නේ නැහැ ඒව තේරෙන්නේ සමාජයට ස්වාධීන මිනිහෙක් විදිහට ගියාට පස්සේ දැන් අම්මා තාත්තගෙන් කකා බිබී ඉන්නව වෙන්න පුළුවන්. හරි. එතකොට සල්ලි නැති වුණොත් සෞඛ්‍යයි අන්තර් සම්බන්ධතායි ඇර ඉතුරු සියල්ලම ජීවිතේ ප්‍රශ්න තමයි. එතකොට අන්තර් සම්බන්ධතා ටිකට ඒකාන්තයෙන්ම කෙලවෙනවා. හරි. සෞඛ්‍යයටත් කෙලවෙන්න පුළුවන්. මොකද දැන් පිළිකාවක් වගේ හොඳ කරන්න බැරි ලෙඩක් හැදුනොත් ඇරෙන්න සල්ලි වලින් සෞඛ්‍යයත් විසඳන්න පුළුවන්. හරිද? එතකොට सरल तेरुम सल नति अर मंग जीवित अत्यावश्यकुदेवल तुनम नति बुलवा हरिद हेब सल वितरक्ति गुण कि अर देख लबनवा मईकील पटकी अन्न बेह हर इतकोट ओयागन गति उनोत्ट नति मेकने हर इतकोट अम्म तात विशेष सल नेता ओया प्राइवेट कैंपस उगण सल नेता ओयाटवन मुनहरि अमुत टैलेंट हेकूत नेता ඔයාට අධ්‍යාපනය අර වෙන කිසිම දෙයක් නැහැ විශේෂයෙන් ඔයා බයෝමැත්ස් කරන ළමෙක් නම් ඔයාට ගොඩක් කලකට අමුතු ටැලන්ට් එකක් නැතුව ඇති ඉගෙන ගැනීම තමයි ඔයාගේ ටැලන්ට් එක හරි එහෙම තමයි ඕ ලෙවල් කාලේදී හිතාගෙන ඒ ලෙවල් කරන්න ආවේ දැන් වෙන වෙන ඒවා හිතනවා වෙන්න පුළුවන් හරි එතකොට මේ දුප්පත්කමෙන් ගැලවෙන්න හරි ඔයා වැඩ කළ යුතුයි එතකොට මෙන්න ඔයාගේ මොටිවේෂන් එක එතකොට ප්‍රොක්‍රාස්ටිනේට් කරන්න හේතුවක් ඔන්න අඩු කරගන්න පුළුවන්. දැන් ප්‍රොක්‍රාස්ටිනේට් කරන්න හේතුව මේක නිරන්තරයෙන් සිහි කරන්න ඕනේ. හරි? දැන් නැත්තම් අම්මා තාත්තගෙන් අහන්න ඕනේ. සල්ලි නැති වුණාම මොකද වෙන්නේ කියලා. හරි? තේරෙන්නේ නැත්තම්. හරි. දෙවැනි එක. හරි? අම්මා තාත්තට සල්ලි තියනවා කියමුකෝ. හරි. තියෙන එකට මෙන්න මේ දෙවැනි සාධකය තව වැඩිපුර දැනෙනවා. නැති එකට ඒකාන්තයෙන්ම දැනෙනවා. මොකද්ද? ප්‍රතික්ෂේප වීම. හරි. ජීවිතේ හොඳම අභිප්‍රේරණයක් තමයි ප්‍රතික්ෂේප වීම. आय मोटिवेशन हर मे दर सीकरोने वेड करमेली हितन हेम वेलावकम वेड बै कील हितन हेम वेलावकम मे दर सीकर मोटिवेशन हमवेनवा मेहम करोट हर हर प्रतिक्षेप वीम गेन की अंडे पै हर गमे एंटी लटिक हर नैद नंदलाटिक हर गेनुत वेडी पिरीमित नतु निमे हर එතකොට ඔන්න ඔය කට්ටියගෙන් ඔයාට කිණ්ඩි දාන එක තමයි ඔයාට මේ දවස්වල කරන්නේ. හරි. විශේෂ මීටරයකුත් නෙවෙයි නං ඔය මිනිස්සුන්ගේ කිණ්ඩි ටික තමයි දකින්න තියෙන්නේ. හරි. මං කලින් දවසකත් මං හිතන්නේ වීඩියෝ එක කිව්වා මම මෙඩිකල් ෆැකල්ටියේ ෆයිනල් ඉයර් ඉද්දී ගෑනු කෙනෙක් මලගෙදරකදී ගමේ මට හම්බෙලා මගෙන් අහනවා තාමත් කැම්පස්ද මේ රස්සාවක් එහෙම හම්බුනේ නැද්ද කියලා. මං මෙඩිසින් කියලාත් එයා දන්නවා. එයාගේ ළමයා බයෝ කරන්න ඇවිල්ලා ඒකයි මේ බයෝ කරන්නේ පටන් අරන් මම බයෝ කරලා අවුරුදු 7-8කුත් ගිහිල්ලා ඩිස්ත්‍රික් ෆස්ට් උප් වෙලා මෙඩිකල් ෆැකල්ටි ෆයිනල් ඉයර් ඉන්නේ ඒ ගෑනු කෙනාට හරිම ප්‍රශ්නයක් මේ මම තාම කැම්පස් යන්නේ හරි ඉතින් මෙඩිකල් ෆැකල්ටි අවුරුදු 5 මාරක් මං ඉන්නෙපැයි
අවුරුදු 3ක් හිටියා කියලා එලියට දාලා මේ මට ඩිග්‍රියක් දෙන්නේ නැහනේ. හරි. ඉතින් ඔය වගේ අර මන්ද මානසිකයෝ ඕගොල්ලන්ගේ ජීවිතවලත් ඉන්නවා. හරි. සමහර විට ඒ ගෑනු කෙනාගේ ළමයා තාමත් ඔය ලෙවල් 3rd ජයි වගේ කරනවත් දන්නෙත් නැහැ. මේ වීඩියෝ බලනවත් දන්නෙත් නැහැ. හරි. එතකොට මෙන්න මේ ප්‍රතික්ෂේප වීම ඔයාට හම්බ වෙනවා. මට අර තරමට මම උඩට ගිහිල්ලා තියෙද්දිත් මට හම්බුණා නන ඒ ලෙවල් හරියට තාම පාස් වෙලා නැති ඔයාට මේ ටික කොහොමත් වෙනවා. සෙකන්ඩ් ජයි එකක් කරන්ඩ පන්තිය පාර දිගේ යනවා මතක් කරලා බලන්නකෝ. ගෙවල් ගාව පාරවල් ගාවින් සෙකන්ඩ් ජයි එකක් 3rd ජයි එකක් කරන්ඩ පාරවල් වල යන එක මතක් කරලා බලන්නකෝ. වටේ ඉන්න මිනිස්සුන්ට පුදුම ප්‍රශ්නේ නැහැටි ඔයාගෙන. හරි. එතකොට ඔය ටික සිහි කරාමත් ඔයාට ලොකු මොටිවේෂන් එකක් එන්න පුළුවන්. නෑද අය ඔහෙම ගෙදර ඇවිල්ලා රිසල්ට් අහන හැටි ඕවා සිහි කරන්න. හරි. එතකොට පොඩ්ඩක් ඒ අනාගතේ ජීවත් වෙන්න. හරිනේ. හරි. මේක කෙටි කාලීන අනාගතයක්, මේක තමයි දිගු කාලීන අනාගතය. හරි. එතකොට මේවා උරුම කරගන්නවද නැද්ද කියන එක ඔයාට තීරණය කර හැකි. එහෙම කළා වැඩ කල් දාන එක නතර කරගන්න පුළුවන්. හරි. ඊළඟට දැන් මම එතකොට දේවල් හතරක් කිව්වා. හරි. වැඩ බැරි කෙනෙක් මේ දේවල් දෙක කරන්න ඕනේ. වැඩ පුළුවන් වුණත් බැරි වුණත් කම්මැලි වුණත් නැති වුණත් හැමෝම මේ දෙක කරන්න ඕනේ. හරි. එතකොට හතරක් ඔන්න කතා කරලා ඉවරයි. තව දේවල් හයක් කතා කරන්න තියෙනවා. හරි. ඊළඟට මම කියන්න යන්නේ එක ළමයි සෙට් එකක් ඉන්නවා මේ වැඩ දැන් පටන් ගන්න බැරි ගමනේ තියෙන්නේ. හරි. මම මේ ටික නම් කියන්නේ විශේෂයෙන්ම මේ ටික කම්මැලි කට්ටියට. වැඩ බැරි කට්ටියට නෙවෙයි. කම්මැලි කට්ටියට. හැබැයි වැඩ බැරි කට්ටියටත් මේ ඉස්සරහට කියන්න යන දේවල් වැඩ ටික කරගෙන යනකොට අවශ්‍ය වෙන්න පුළුවන්. පළවෙනි දේ වැඩ පටන් ගන්න බැරි ළමයි සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ 180ක් විතර ඉන්නවා. වැඩ පටන් ගන්න බෑ. හැබැයි පටන් ගත්තොත් ගේම ගහගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ මේසගාවට ගිහිල්ලා පොත අතට අරගෙන පොත පාඩම් කරන්න පටන් ගන්නයි කම්මැලි. හැබැයි පටන් ගත්තොත් වැඩ ටික කරගෙන යන්න පුළුවන්. එතකොට ඒ අයට දැන් පටන් ගන්න ඕනේනේ. හරි. එතකොට එක මනෝවිද්‍යාඥයෙක් කියනවා මෙන්න මෙහෙම කරලා බලන්න කියලා. මම නෙවෙයි කියන්නේ මේක. හරි. හරි. එතකොට එයා කියනවා මෙන්න මෙහෙම විනාඩි 5ක් වැඩ කරන්න කියලා. විනාඩි කීයද? 5යි. දැන් ළමයි 100ක් අපි ගමුකෝ වැඩ කල් දාන. ඔය ළමයි 100ෙන් විනාඩි 5ක් ඔය 100 දෙනාම වැඩ කරන්න ගත්තොත් 80 දෙනෙක්ටම වැඩ ටික කරගෙන යන්න හැකියාව තියෙනවා දිගටම. ඒ කියන්නේ අර එන්ජිම ස්ටාර්ට් කරන එකේ යවුල තියෙන්නේ. එන්ජිම ස්ටාර්ට් කළා දුන්නොත් කාර් එක යනවා සමහර ළමයින්ගේ. හරි. ඒතර ඒගොල්ලෝ මොකද කරන්න ඕනේ අද ඉඳන්? විනාඩි 5ක් වැඩ කරන්න. හරි. දැන් මට වුණත් හම්බ වෙනවා මගේ ජීවිතෙත් මං ටිකක් කරන්න අකමැති වැඩ. එතකොට මං ඒවා ප්‍රොක්‍රැස්ටිනේට් කර කර ඉන්නවා. වැඩ කල් දදා ඉන්නවා. මොකද මං අකමැති, මට ඒක ස්ට්‍රෙස් එකක්. ඒකෙන් මං පලා යනවා. හැබැයි මම දන්නවා මට විනාඩි 5ක් විතර වැඩ කරොත් මට ඒ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා. ඒ නිසා මං අකමැත්තෙන් හරි විනාඩි 5ක් ඒ වැඩේ කරනවා. කරන්න පටන් ගත්තට පස්සේ මට වැඩ ටික කරගෙන යන්න පුළුවන්. හරි. දැන් එක ළමයි කට්ටියක් බලයි ඒක නෙවෙයි මට නම් තියෙන ප්‍රශ්නේ. පටන් නම් ගත හැකි, පටන් ගත්ත එක කරගෙන යන්න බෑ කියලා. හරිනේ. පටන් ගත්ත එක කරගෙන යන්න බෑ. හරි. අන්න ඒ ඇට ටිප්ස් ටිකක් තමයි ඊළඟට මම දෙන්න හදන්නේ. හරි. අපි බලමු මොනවද කියලා. එක, ඔයා වරකදී වැඩ කරන කාලය අඩු කරගන්න ඔයාට දරා ගන්න පුළුවන් තරමකට. දැන් හිතමුකෝ මෙහෙම. දැන් ඔයාට හිතනවා පැයක් වැඩ කළ යුතුයි කියලා. හැබැයි පැයක් අල්ලන් ඉන්න බෑ. දැන් මේ පටන් අරන් ඉවරයි හොඳ. පටන් අරන් ඉවරයි කරගෙන යන්න බැරිකම තියෙන්නේ. දැන් පටන් ගන්නත් බැරි නම් විනාඩි 5ක් වැඩ කළා. දැන් වැඩේ කරගෙන ගිය හැකි. හැබැයි දැන් ඔයාගේ හිත කැමති පැය දෙක තුනක්වත් එකපාරක් වැඩ කරගෙන ගියොත් හොඳයිනේ කියලා හිත කියන. හැබැයි එච්චර ඉන්න බෑ. හරි. හරි. හරි අමාරුයි එක තැනක ඉන්න පැය 3ක් 2ක් අල්ලන් ඉන්න බෑ. එතකොට ඔයා මොකද කරන්න ඕනේ? ඔයා වරකදි වැඩ කරන කාලය ඔයාට දරාගත හැකි කාලයකට අඩු කරගන්න. ඒක විනාඩි 30ක් 20ක් 15ක් ඒ වගේ ඔයාට හරියන වේලාවකට අඩු කරගන්න. පස්සේ කාලෙක ඔයාට පුළුවන් ඒක ටිකින් ටික වැඩි කරගන්න. හරි. එතකොට ඒක තමයි පළවෙනි දේ ඔයා කරන්න ඕන. පටන් ගත්ත එක කරගෙන යන්න බැරි නම්.
ඉතින් මෙහෙම කරගෙන විනාඩි 30ක් විතර ගිහිල්ලා විනාඩි 5ක විතර බ්‍රේක් එකක් අරගෙන ආයෙ 30ක් විතර පටන් ගන්න පුළුවන්. හරිනේ. ඕක එක දෙයක්. ඊළඟ එක. ඔයාගේ ටාගට් තියෙනවනේ. ඒ කියන්නේ දැන් ඔයාට මේ වෙලාවේ හිතනවා ඒ තුනක් ගන්න ඕනේ කියලා. එක්ක ඔයාට හිතෙනවා මම දැන් ඉන්නේ F3. මම දැන් ඉන්නේ F3. මට C3ක් ගන්න ඕනේ කියලා දවස් 80කින්. හරි. දැන් ඔය ටාගට් එකම ඇති ඔයාගේ වැඩ ටික කල් දාන්න ඔයාට උදව් කරන්න. හේතුව ඉන්නේ F3. හිතන්නේ C වල ටාගට්. හරි. එතකොට ඔයා කරන්න ඕනේ ටාගට් එක පොඩි කරගන්න මුලින්. ලොකු ටාගට් එකක් තියෙනවා. හැබැයි දවස් 80න්නේ ඔයා C හදන්න ඉන්නේ. ඔයා දවස් 80න් S දවස් 40කින් විතර S3 හදන්න. එක්ක දවස් 30කින් වගේ S3 හදන්න. අන්න එහෙම තමයි පුංචි ටාගට් හදන්න. හරිද? ඔය තමයි ඔයාට තියෙන දෙවනි ටිප් එක. හරි? ඒ කියන්නේ පටන් ගත්ත වැඩ ටික කරගෙන යන්න බැරි වෙනවා මේ ලොකු ටාගට් මතක් වෙනකොට. විනාඩි 10ක් වැඩ කරනකොට අනේ අම්මෝ මට දැන් C3ක් ගන්න තව මාස 3යි තියෙන්නේ. එක්ක ඔයා ටාගට් එක B3කට හදලා, එක්ක ඔයා ටාගට් එක A3කට හදලා. ඔයා අනාගතේ ගොඩක් දුර ගිහිල්ලා. ඒක කරන්න එපා. ඔයා දවස් 80 ගැන හිතන්න එපා. මං ඊළඟ දවස් 20 මෙන්න මෙතනට යනවා. ඊළඟ දවස් 20න් පස්සේ ලෝක විනාශ වෙනවා කියලා හිතාගන්නකෝ. හරි? ඊළඟ දවස් 20න් පස්සේ ලෝක විනාශ වෙනවා. ඊළඟ දවස් 20 ඇතුළත හැබැයි S මට්ටමට ගිහිල්ලා ලෝක විනාශයට මුහුණ දෙනවා. ඔන්න ඕක තමයි ඔයා හිතන්න ඕනේ. ඇයි මං ලෝක විනාශය කියන්නේ? ඔයා දවස් 20න් පස්සේ තප්පරයක්වත් එහාට හිතන්න බෑ ඔයාට. හේතුව මොකක්ද? ලෝක විනාශ වෙනවනේ. හරි. මම මේ ගැන වැඩි විස්තර කියනවා වර්තමානයේ අනාගතයේ අතීතයේ අවස්ථා තුනේ මනෝපාරවල් ගගහා ඉන්න කට්ටිය ගැන මම දැන් තව චුට්ටකින් කියනවා. හරි? ඒ අයටත් තමයි මම මේ කතන්දරේ කියන්නේ. ඔයා දවස් 20කින් එහා ටික හිතන්න එපා. ඔයාගේ ටාගට් එක පුංචි එකක්. හැබැයි පුංචි පුංචි ටාගට් ටික කවර් කර කර යන්න එහෙම ගියාම ඔයාට පුළුවන් F එක S කරන්න S3ට S3 C3ට එහෙම එහෙම ඉස්සරහට යන්න. ඒක තමයි දෙවනි ටිප් එක ඔයාට දෙන්න පුළුවන් පටන් ගත්ත වැඩ ටික කරගෙන යන්න බැරි වෙනකොට මනෝපාරවල් වදිනකොට කරන්න ඕන දෙයක්. හරි. ඊළඟට ව්‍යාජ ඩෙඩ්ලයින් හදන්න ඕනේ. ඒක මෙහෙම ඩෙඩ්ලයින් එකක් කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්න එපැයි. ඩෙඩ්ලයින් ඒ කියන්නේ මරණ ඉර වගේ වචනයක් නේ. හරි. ඉංග්‍රීසියෙන් ඩෙඩ්ලයින් කියන්නේ මෙහෙම දෙයකට. හිතන්න කවුරු හරි මිනිස්සෙක් රස්සාවට යනවා. එයාගේ බොස් කියනවා මට 30 වෙනිදා වෙද්දි මේ වැඩ ටික ඉවර කරලා දෙන්න කියලා. හරි. එතකොට 30 වෙනිදා හවස 1 වෙනකොට බොස් දෙනවා වැඩ ටිකක් ඉවර කරලා දෙන්න කියලා. අන්න ඒකට කියන්නේ ඩෙඩ්ලයින් එක කියලා. ඒ කියන්නේ එයාට ලබා දෙන කාලය අවසාන දිනේ තියෙනවනේ. අන්න ඒක තමයි ඩෙඩ්ලයින් එකක් කියලා කියන්නේ දල වශයෙන්. එතකොට ඔයත් ඩෙඩ්ලයින් හදාගන්න ඕනේ. දැන් ඔයාගේ එක ඩෙඩ්ලයින් එකක් තමයි නොවැම්බර් 15. ඒ කියන්නේ 2021 නම් A level exam එක නොවැම්බර් 15. එතකොට ඒක ඩෙඩ්ලයින් එකක්. හරි. ඔයාට අද ඕනේ කියලා අපි හිතමු ක්වොන්ටම් අංක පාඩම කරගන්න. එතකොට පාඩමට ඔයා දන්නවා පැය 3ක් ඕනේ කියලා. හරි. හැබැයි අද දවසේ පැය 6ක් ඉතුරුයි. ඔයා දැන් ඉන්නවා ඩේ පැය 6ක්ම තියෙනවනේ. ඉතින් උකට යන්නේ මට පැය 3යිනේ. මේ අවුලන්නේ ගේමක් ගහගත හැකි මේ තව පොඩ්ඩක් පැය 3ක් විතර ආතල්යක් ගන්නවා කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි ඔයා ව්‍යාජ ලෙස ඩෙඩ්ලයින් එකක් හැදුවොත්, ඒ කියන්නේ තමන්ගේම හිත රවට්ටගෙන ඔයා ව්‍යාජ ෆේක් ඩෙඩ්ලයින් එකක් හදනවා. අර පැය 6ක් තියෙන එක නෑ අද දවසේ මට තියෙන පැය 3යි. එහෙන බොරුවක්. ඔයා දන්නවා මේක බොරුවක් කියලා. හැබැයි ඔයා බලෙන් ඔයාට ඩෙඩ්ලයින් හදනවා. හරි නේද? ව්‍යාජ ඩෙඩ්ලයින්. එතකොට පැය 6 පැය 3කට අඩු කරනවා. හරි. දැන් ඔයා දන්නවා අපි හිතමු මෙහෙම ඔයා රෑ 12ට නිදිනවා. දැන් වෙලාව හවස 6යි. ඔයාට ක්වොන්ටම් අංක පාඩම කරගන්න ඕනේ. ඒකට ඔයාට පැය 3ක් යනවා මුල ඉඳන් ඉගෙන ගන්න. එතකොට ඔයාට හිතෙනවා රෑ 9ට මේක පටන් ගත්තොත් හරිනේදි රෑ 12ට වෙනකොට ඉවරයිනි කියලා. හැබැයි ඔයා මෙහෙම කළොත් ඔයා අදා ගන්නවා රෑ 9ට අද දවසේ ඉවර වෙනවා. රෑ 9ට අද දවසේ ඉවර වෙනවා. එතකොට ඔයාට 6ට පටන් ගන්න වෙනවනේ දැන්. දැන් තව කල් දාන්න බෑ ඒක තප්පරයක්වත්. ඇයි අද රෑ
අද 9ට වැඩ ඉවරයි. හරි. එතකොට 9 වෙද්දී ඔන්න ඔයා ඔයාගේ ව්‍යාජ ඩෙඩ්ලයින් එක වෙලාව ඉවර වෙනකොටම ඔයා ක්වොන්ටම් අංක පාඩම ඉවර කරනවා. දැන් ඔයා බලයි තින් තව පැය 3ක් ඉතුරු වෙන දැන් මොකද කරන්න කියලා. ඉතින් ඒක දුන්නේ තව මොන හරි වෙන වැඩක් කරගන්න. හරිද? එනිසා අර ඔයා කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයට වඩා මෙහෙම හැම ළමයෙක්ම මෙච්චර අවුල් නැහැ. මේ අවුල් කට්ටියට මම කියන්නේ. පැය 6ක් තියදී පැය 3ක වැඩක් කරගන්න තරම් තමන් කපටි වෙවි. තමන්ගේ වැඩ කම්මැලි කර කර ඉන්නවා නම් ඒ කට්ටියට තමයි මම මේ කියන්නේ. හරිද? දවසේ පැය 12ක් තියෙනවා නම් ඔයා වැඩ කරන්නේ පැය 6යි නම් අන්න ඒ කට්ටියට මේ කියන්නේ. හරි. ඉතින් අන්න ඒගොල්ලන්ට ව්‍යාජ ඩෙඩ්ලයින් හදන්න පුළුවන්. හැබැයි තමන්ගේ හිත රවට්ටගෙන නම් මේක කරන්න බෑ. හරි. ඊළඟට. එතකොට මම දැන් දේවල් තුනක් කිව්වා. වරකදි වැඩ කරන කාලය අඩු කළ පටන් ගන්න. පස්සේ ඒක වැඩි කර හැකියි. පුංචි පුංචි ටාගට් හදන්න. ටාගට් ලොකු වුණොත් එහෙම ස්ට්‍රෙස් එක වැඩි. හරි. ලෝක විනාශය අතලඟ බව මතක් කරගන්න අනාගතය ගැන මතක් වෙන හැම වෙලෙම හරිනේ විභාග ගැන මතක් කරන්න එපා හරි මම මේ කියන්නේ එහෙම අවුල් මානසිකත්වයක් තියෙන ළමයින්ටයි මේ කියන්නේ විභාගෙ මතක් වුණාම ඔයාලට බය හිතෙන්නේ නැත්නම් ඔයාලට මම මේ කියනේව අදාළම නැහැ හරිනේ අහක යන තොප්පි දාගන්න එපා විභාගෙ මතක් වෙලා බය හිතෙනවා නම් අන්න එහෙම ළමයි ලෝක විනාශය හැරි තියනවා කියලා එතනින් එහා තප්පරයක්වත් හිතන්න එපා අද ඔයා වැඩ කළොත් ඔයාට විභාගෙදී බය නැතුව විභාගෙට යන්න පුළුවන් ආත්ම විශ්වාසයක් ඇතුව. හරි. ඊළඟට distraction. ඒ කියන්නේ ඔයාගේ අවධානය වෙනතකට යොමු කරන කරුණු ඔයාගේ පරිසරයෙන් ඉවත් කරන්න ඕනේ පාඩම් කරනකොට. ඇයි ඒ? මෙහෙම හිතන්නකෝ. සුපිරිම භාණ්ඩ ෆෝන් එකනේ. ෆෝන් එක, ලැප්ටොප් එක, එක්ක ටැබ්ලට් එක. ඔය දේවල් තුන තුනෙන් එකක් ඔයා ගාව තියෙනවා නම් පාඩම් කරනවා කියන වැඩේ කරන වැඩක් නෙවෙයිනේ. හරි එතකොට ෆෝන් එකෙන් කාලකන්ණි වෙන එක නතර කරගන්න මේ වෙද්දිත් ඔයා මොනවත් කළා නැත්තම් හරි ඔයා දැන් පාඩම් කර කර ඉන්නවා ඉන්න ගමන් එකපාරට ෆෝන් එකට අත යනවා හරි අත යන්නේ මේ මුකුත් අරමුණකින් නෙවෙයි අර පාඩම් කරන එකට වඩා ෆෝන් එකේ මොකක් හරි ආතල් එකක් තියෙයි කියලා ඊට පස්සේ එක්ක ගේම් එකක් දාගන්නවා එක්ක සෝෂල් මීඩියා ඔය ටිකනේ YouTube Facebook Instagram ඔය ටික තමයි ඊට පස්සේ තියෙන්නේ හරි එතකොට ඔය ටිකෙන් මිදෙන්න නම් ඔය ටික අන්ඉන්ස්ටෝල් කරන්න වෙනවනේ. එක්කෝ ඔය ෆෝන් එක පැත්තකට දාන්න වෙනවා. දැන් අන්ඉන්ස්ටෝල් කළා YouTube එකේ ඕගොල්ලන්ට බලන පාඩම් ඇති මොනවා හරි. එක්කෝ මේ වගේ මොනවා හරි වීඩියෝස් තියෙයි. එතකොට ඒවා බලන්න තියෙන chance එක ඔයාට නැති වෙනවා. Facebook Instagram වගේව නම් තේරුමක් නැහැනේ. මොකද ඒවට ගියයි කියලා. අධ්‍යාපනික වටිනාකමක් එකතු වෙන දේවල් හරි අඩුයිනේ. හැබැයි YouTube එක ඇතුලේ බොහෝ දුරට හොඳ අධ්‍යාපනික වේදිකාවකුත් තියෙනවා. එතකොට ඔයා අනිවාර්යෙන් ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියන්න ඕනේ. ඔයාගේ අම්මට හරි තාත්තට හරි ෆෝන් එක දෙන්න ඕනේ. දීලා මට අම්මේ පාඩම් කරන වීඩියෝ බලන වෙලාවට විතරක් මට ෆෝන් එක දෙන්න කිව්වනම් ඔය ප්‍රශ්නෙට බොහොම සරල විසඳුමක් ලැබිලා ඉවරයි. හරි. එතකොට digital distractions. ඒ කියන්නේ digital දේවල් තියෙනවා ඔයාගේ අවධානය වෙනතකට යොමු කරන ඒවා තමයි නරකම දේවල් ටික. හැබැයි ඔයිට අමතරව තව ඒවා තියෙනවා. ගෙදර නංගි මල්ලි කාමරයට එනවා. අම්මා තාත්තා එනවා. ඉතින් ඔය වගේ තව තව මිනිස්සු තමන්ගේ වටපිටාවේ ඉන්න තමන්ගේ පාඩම් වැඩ කටයුතු වලට සමහර වෙලාවට කරදර බවට පත් වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක ඒගොල්ලොත් එක්ක කතා කරලා එක්ක ගෙදර දොර වහගෙන හරි තමන්ට සුදුසු පරිසරයක් සකස් කරගන්න ඕනේ. දැන් කවුරු හරි බලයි ඒක කොහොමද මේකට අදාළ වෙන්නේ කියලා. ඒ කියන්නේ ප්‍රොක්‍රැස්ටිනේෂන් වලට. හරි. දැන් වෙනදට වුණේ ඔයා හිතාමතාම වැඩ කල් දාන එකනේ. හැබැයි ඔයා ගාව මේ distractions ඔයාගේ අවධානය වෙනතකට යොමු කරන දේවල් තිබුණොත් හිතාමතා නැතුව, ඒ කියන්නේ හිතන්නෙම නැතුව ඔයාගේ වැඩ ටික ඉබේම කල් දැමෙනවා. හරි. ඒ කියන්නේ active passive කියලා දෙකකට කඩන්න පුළුවන් procrastination එක. ඒ කියන්නේ සක්‍රීය ලෙස තමන්ම හිතලා වැඩ කල් දානවා. අක්‍රීය ලෙස තමන් නොදැනුවත්වම වැඩ කල් දැමෙනවා. ඉතින් මෙන්න මේ distractions වලින් වෙන්නේ අක්‍රීය ලෙස තමන් නොදැනුවත්වම තමන්ගේ වැඩ කල් දාන එක නතර කරගන්න එක. හරි. ඉතින් පළවෙනි වැදගත්ම දේ ෆෝන් එක. ඕක අයින් කරන්න ඕනේ. ඕක අයින් කරන්නේ අම්මට හරි තාත්තට හරි ෆෝන් එක දීලා. ගේම් තියෙනවා නම් අයින් කරන්න, සෝෂල් මීඩියා අයින් කරන්න, YouTube හරි වාගේ ක්ලාස් වලට අවශ්‍ය ඇප් හරි ඒ ටික විතරක් තියාගන්න. හරි. ඊළඟට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මොකක් ගැනද? මනෝපාරවල් ගැන.
මේ ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක් තමයි මම කියන්නේ. ඒකත් ගොඩාක් ළමයි දාලා තිබුණ එකක් නේ මනෝපාරවල් ගහනවා අන්තිමට බැලුවම දවසම වැඩක් කරලා නැහැ. විනාඩි 10යි 15යි වැඩ කරලා තියෙන්නේ කියලා කිව්වා. එතකොට මනෝපාරවල් ගහන එක දැන් ඇත්තටම ඒක බාහිරින් එන ඩිස්ට්‍රැක්ෂන් එකක් නෙවෙයිනේ. ඔයාගේ හිත ඇතුලේ තියෙන ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ ඔයා භෞතිකව ඔයා වටේ තියෙන කිසිම දෙයක් එක්ක ඔයා ගනුදෙනු නොකර මනස ඇතුලෙන්ම ඔයා වැරදි පාරක ගිහිල්ලා. එතකොට ඔය ප්‍රශ්නෙට විසඳුම ෆෝන් නයින් කළවත් අම්මා තාත්තා එක්ක කතා කරලා නංගි මල්ලී එක්ක කතා කරලා කාමරේට එන්න එපා කියලාවත් විසඳන්න පුළුවන් එක නෙවෙයි. මනෝපාරවල් තියෙන්නේ මනසෙමයි. එතකොට දැන් ඔයා පාඩම් කරනවා නම් ඔයා ජීවත් වෙන්න ඕනේ වර්තමානයේ කියන තැනනේ. හරි. මනෝපාරේදී මොකද වෙන්නේ? එක්කෝ ඔයා අතීතයට ගිහිල්ලා අතීතයේ සිද්ධියක් මෙනෙහි කරලා කතන්දරයක් හදනවා. එක්කෝ ඔයා අනාගතයට ගිහිල්ලා අනාගතය ගැන මොන හරි කතන්දර හදනවා. හරි. එතකොට ඔයාගේ හිත වර්තමානයේ පවත්වා ගන්න ඔයාට පුළුවන් නම් මනෝපාරවල් ගහන්න වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි දේ තමන් මනෝපාරක් ගහපු බව ෂණයකින් අවබෝධ කරගන්න එක. මනෝපාර විනාඩි 15ක් විතර ගහලා ඉවර වෙලා මනෝපාරක් ගැහුවා කියලා මතක් වෙලා නැහැ. මතක් කළා වැඩක් නැහැ. ඒ නිසා පළවෙනි දේ තමන් මනෝපාරක් ගහපු බව තමන් සිහියෙන් ෂණිකව දැනගන්න ඕනේ. ඒ කියන්නේ තප්පර ගාණක් ඇතුළත තේරුනොත් අපිට සරි මගේ ඔළුව වෙන පැත්තකට ගියා මං දැන් පාඩම් කර කර නේද හිටියේ කියලා ඔයාට අතීතයෙන් වර්තමානයට එන්න හෝ අනාගතයෙන් වර්තමානයට එන්න හැකියාව තියෙනවා. හරි. එතකොට ඒක තනිකරම තමන්ගේ සිහිය පවත්වා ගැනීම පිළිබඳ ගැටලුවක්. හරි.